සෙම කියලා කියන්නේ ගොඩක් අය දුක් විඳින ප්‍රතිකාර හොයන එක්තරා ආකාරයක මහ වේදනාවක් ගෙන දෙන රෝගයක්. ඉතින් කොහොම මොන විදියට බෙහෙත් ගත්තත් ගොඩක් වෙලාවට වෙන්නේ මේ රෝගය යටපත් වෙන එක විතරයි. සම්පූර්ණ සුවයක් ලබන්න නම් හැකියාවක් තියෙන්නේ සිංහල බෙහෙත් වලින් පමණයි කියලා සිංහල වෙදකම් වලට යොමු වෙලා තියෙන ඒ ගැන දන්න අය හොඳින්ම දන්නවා ඇති. ඒත් ඉතින් හොඳ දක්ෂ සිංහල වෙද මහත්තයෙකු සොයාගන්න ඕනේ ඔය කියන දේ කරගන්න. එහෙනම් අද SL Beauty Show එකෙන් ඔයාලට කියලා දෙන්නේ සිංහල හෙළ අත් බෙහෙත් මගින් කොහොමද සෙම් රෝග සුවපත් කරගන්නේ කියලා. ගොඩක් වෙලාවට අපිට උණ හෝ සෙම් ප්‍රතිශ්‍යාව ඇති වූ විට තමයි මේ සෙම ඉස්මතු වෙන්න ගන්නේ. සෙම උත්සන්න වීමට අපි කරන කියන දේවල් විශේෂයෙන්ම බලපානවා. ඔයාලා ප්‍රතිකාරයක් සඳහා යොමු වීමට කලින් මුලින්ම සෙම් රෝගයේ උත්සන්න වීමට බලපානු ලබන ක්‍රියාකාරකම් වලින් බැහැර වෙන්න පුළුවන් නම් හොඳයි. ශීත ආහාර වලින් වැළකී සිටීම, පිරිසිදු වාතාශ්‍රය ආශ්වාස කිරීම, මදක් උණුසුම් ලුණු වතුරෙන් උගුර සහ මුඛය සේදීම, උණුසුම් ආහාර පාන ගැනීම හා බීමට හා මුහුණකට සේදීම, උණුසුම් ජලය පාවිච්චි කිරීමට යොමු වීම වගේ දේවල් ඔයාලගේ සෙම් රෝගය මර්ධනය කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම සෙම් රෝගයේ නිට්ටාවටම සුව කරගත හැකි අත් බෙහෙත් කිහිපයක්ම අප පාරම්පරික හෙළ වෛද්‍ය විද්‍යාවේ සඳහන් වී තිබෙනවා. එහෙනම් අපි බලමු මේ අත් බෙහෙත් මොනවද කියලා. ඉඟුරු, කොත්තමල්ලි, කබල ටිකක් බැදගෙන තම්බල බොන්න. නැතිනම් පස්පංගුව කඩෙන් කිරාගෙන එන්න. විශේෂයෙන්ම මෙහි ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, වෙනිවැල් ගැට හා තිප්පිලි කියන අමුද්‍රව්‍ය තිබෙන්නට ඕනේ. ඊට පස්සේ මැටි මුට්ටියකට වතුර කෝප්ප 8ක් දාලා එක කෝප්පයකට ගත හැකි ප්‍රමාණයට හිඳා ගන්න. මේ පානය වේල් දෙකකට වගේ පානය කරන්න. සර්වවිෂාදී තෛලයෙන් ටිකක් උගුර ඇතුලේ දෙපැත්තේ පිටතත් ගා සෙම කාරා දමන්න. එවිට සෙම ගතිය අඩු වෙලා ගිහින් ඔයාට සහනයක් ලැබෙයි. ඒ වගේම හුමාලය ඇල්ලීම තුළින් ලොකු සහනයක් ලබා ගන්න පුළුවන්. තවද හිසට නිර්ගුණයාදී තෛලය දැමීමත් හොඳ ප්‍රතිකාරයක්. බෙල්ලේ හා නලලේ කොලසෙලස්මා තෙල් ගාලා නිකකොල, පාවට්ටකොල, කුප්පමේනිය කොල තම්බල දුම්මැල්ලීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ලුණු වතුර වීදුරුවකට අබකුඩු තේහෙනි දෙකක් දමා උදේ සවස උගුර සෝදන්න පුළුවන්. ඇඹුල් දොඩම් යුෂ මේසැහැඳි 4ක්, අමු ඉඟුරු යුෂ මේසැහැඳි 3ක්, සීනි තේහෙනි 2ක්, මීපැණි තේහෙනි 2ක් සියල්ල මිශ්‍ර කර බුද්ධරාජ කල්කෙන් ස්වල්පයක් පමණ දියකර වරින් වර තේහෙනි 2 බැගින් පානය කිරීමත් සාර්ථක ප්‍රතිඵලයක්. ඇඹුල් දොඩම් යුෂ මේසැහැඳි 6ක්, කප්පරවල්ලිය කොළ යුෂ මේසැහැඳි 3ක්, මදක් රත් කර නිවා මීපැණි මේසැහැඳි 2ක් දමා වරින් වර බීමට ගන්න. කුඹුරු දළු, නික දළු, අමු ඉඟුරු, සුදු ලූණු එක පමණගෙන කොටා වණ්ඩුවේ තම්බා මීපැණි දමා පානය කරන්න. කටුවැල් බටු මුල්, සිරිතේක්කු, ඉඟුරු, කොත්තමල්ලි කලන් 3 බැගින් කෂාය කර මීපැණි දමා පානය කිරීමටද ඔයාලට පුළුවන්. ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, තිප්පිලි මුල්, හිඟුරු පියලි, නෙළුම් රේණු එක පමණගෙන කුඩු කර ඒ බරින් භාගයක් පිටිසීනි දමා මිශ්‍ර කර වරකට තේහැඳි 1ක් වැල්මී තැඹූ වතුරෙන් උදේ සවස බීමට ගැනීමත් සෙමට කරන්න පුළුවන් හොඳ සාර්ථක ප්‍රතිකාරයක්. අඩදොඩ මුල් කලන් භාගයක්, කළු මදුරු තලා කොළ 21ක්, ගම්බිරිසට 5ක්, වතුර අවුන්ස 8ක් දෙකට සිඳ පෙරා සවසට බීම ඔයාලට කරන්න පුළුවන් තවත් එක් සාර්ථක ප්‍රතිකාරයක්. ඒ වගේම කියන්න ඕනේ මේ අත් බෙහෙත් ඉතාම වටින අතර මින් පෙර අත්දැකීම් නොමැති නම් ඒ පිළිබඳව අත්දැකීම් හෝ දැනුමක් තිබෙන අයෙකුගෙන් විමසා සකස් කරගන්න මතක තබා ගන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් SL Beauty Show අපේ channel එක subscribe කරලා යට තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ තවත් video එකකින් හම් වෙනකන් ඔබ ලොක්කම පරිස්සමට ඉන්න.